ऐस रंजुन रंजुन तैंगल हुआ मंडल ही ने हुना उब मतक न दी करन मट मतक न दी हुना दिगर अलसव अतहद की मन हरे निंद कटनो वटी देवी देवी मुलु रह पहन करे असरंदुन रंदुन तंगल मुआ मंडल ही ने हुना ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා के कनट मुवतिया बिंद तक दुन्ने मल्ही पह कै किया गया वैसु विमन पियन पियवा रंदवन्न मट हिताई कुडु हितट वेडिया ओबगन विमसन्ने अट हिताई वैसु विमन पियन पियवा रंदवन्न मट हिताई कुडु हितट वेडिया ओबगन विमसन्ने अट हिताई अस रंदुन रंदुन तंगवल मुआ मंडल ही नहुना ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා මිල්ටන් පෙරේරා පුංචි කාලේඳලම හින්දි ගීතවලට පුදුමාකාර ප්‍රියතාවයක් දැක්වුවා ඒ නිසාම පස්සේ කාලේ 1973 වගේ भारतेट गिहिल तमन प्रियकरण मोहम्मद रफी नौशात वगे शिल्पीन मुनगहन पसकाले हुकियन मे हमु तमंग जीविते विशेषित संधिस्थाने कुना के दंगापी विटिन विट अहन मिल्टन पर रगे गीत वेल अपिट अर इदा हिंदी बासी नहुनु गीत वेल लाकुन ओहु सिंहलट रगनापु आकारे दकिनट पिलिवान हेमंत कुमार मोहम्मद रफी मुकेश मेवागे शिल्पीन गायना करपु गीत हुतामत सुंदर विद्यट नवतावेकिन अपे प्रेक्षकयन्ट समीप कला देन अपि ओबे इदिरिपत् करन्ने तिबंदु गीयक मे साथी चित्रपटे वेनुवेन लता मंगेशकर एक्क मुकेश गायना कल गीयक मिल्टन पेरेरा मतके अवधि करमिन अद पियो लेजेंड सरसान्ने चंदन लीनाराच्ची एक्क निरोषा विराजिनी
ජේ මිල්ටන් පෙරේරා ගැන කතා කරන්න මෙතනට අපි කාට හරි ආරාධනා කරනවා නම් ඔහු එතුමන් එක බොහොම ළඟින්ම කටයුතු කරපු සමීපතම මිත්‍රයෙක් වෙන්නට ඕනේ. ඒ සඳහා සුදුසුම චරිතය තමයි එච්.ආර්. ජෝතිපාල. නමුත් එතුමන් අද ජීවතුන් අතර නැහැ. හැබැයි මිල්ටන් පෙරේරා එක්ක බොහොම ළඟින් කටයුතු කරපු ළඟින් ඇසුරු කරපු අද අපිත් එක්ක ඉන්න ගාන ශිල්පියෙක් තමයි ටෝනි හසන්. දැන් ඔබ වඩාත් ප්‍රිය කරන ගායන ශිල්පියත් මිල්ටන් තමයි. මිල්ටන් පෙරේරා. දැන් ඔබ වේදිකාවට ගොඩ වෙන්නේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරමින්නේ. ඔව්. ඒ ප්‍රවීණයන් අතර මිල්ටන් පෙරේරාත් හිටියා. 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 දැන් අපි ගත්තොත් අද අපිට මිල්ටන් පෙරේරා දැන හඳුනා ගන්න ඔහු ගැන තොරතුරු හොයන්න විදියක් නැහැ. ඔහු හිටියනම් ඔහු ගැන බොහෝ කරුණු කාරණා දැනගන්න තිබුණා. නමුත් එදා තොරතුරු ඔබ වගේ ළඟින් අසුර කරපු අය තමයි දන්නේ. ඔව්. දැන් ඇත්තටම ඔහු කොයි වගේ චරිතයක්ද? පළවෙනිම කියන්න වෙනම හරිම නියතමහනි කෙනෙක් කියලා. හරිම නියතමහනි කෙනෙක්. එයා ඕන කෙනෙකුට උදව් කරන්න කැමති කෙනෙක්. ඕනම කෙනෙකුට උදව් කරන්න කැමති කෙනෙක්. එයාගේ තියෙන විශේෂත්වය තමයි කවුරු හරි ඇවිල්ලා කතා කරාම එයා කතා කරනවා. අනිත් ගායකයෝ වගේ නෙමෙයි යා ආපු ගම කතා කරනවා කතා කරනවා මොකක් හරි ඌමනාවක් තිබුණා ඒක කරලා දෙනවා ඒ වගේ කෙනෙක් යා. එතකොට මේ ලොකු මිතුරු ඇසුරක් තිබුණා හොට ලොකු මිත්‍ර සමාගමකට කැමති චරිතයක්. චරිතයක්. මිතුරු කියන්නේ යාගේ එයාව හම්බෙන ගොඩක් අය ඒ කියන්නේ ගායක ගායකවරු ගොඩක් ඉන්නවා එයාව හම්බෙන්න යනවා අපි එයාව හම්බෙන්න යනවා. එයා සමහර කරලා අපි මූණ ගැහෙනකොට එයාත් එක්ක කතා බහ කරනවා ඒ වගේ චරිතයක්. අනිත් එක යාගේ එයාගේ තියෙන ගායන විශේෂත්වය මට කියන්න තියෙනවා පළවෙනිවෙන්ම මට උදව්වක් එයා කළා ලොකු උදව්වක් සාමාන්‍ය උදව්වක් නෙවෙයි ලොකු උදව්වක් මම 1960 කම්පැනි විදිහේ වේදිකාවකට ගායනා කරන්න ගියා නමුත් හම්බු ලැබුණේ නැහැ 61 ත් ගියා ඒ ලැබුණෙත් නැහැ නමුත් 62 දී මෙතුමා හිටියා එතුමා තමයි කරු අයියට කිව්වේ මේ පොඩි එකාව දාපම්ම බලමු මෙයා මොනවද කරන්න කියලා එයා තමයි කිව්වේ. ඒකට ඒ පළවෙනි දේ යා කරපු. ඊළඟට ආපහු චිත්‍රපටියට මට චිත්‍රපටි ශිස්ත්‍රයට මම ළඟා වුණේ ඇවිල්ලා එයාගේ මාර්ගයෙන් කියලා මට හිතක් කියන්න පුළුවන්. මොකද මුස්සාවි මාස්ටර් තමයි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරේ.
एक गीतयक हबुन युग गीतयक मेल डुएट किया हबुन एक गायना करे एयात के पलेवनी चित्रपट 1966 නැත්නම් 7 ඒක දැන් ඒ කාලේ දැන් මම නම් කියවල තියෙන අතරටම මේ මේ පැරණි පුවත්පත් වලින් තමයි ඒ තොරතුරු දැනගත්තේ දැන් ඔහුට තිබුණු ජනතා ආකර්ෂණය හරියට මේ නළුවෙකුට තිබුණු ආකර්ෂණය හා සමානයි ඇත්තරම නළුවෙකුට කියන්නේ මෙහෙමයි දැන් එයා සාමාන්‍යයෙන් එයා වේදිකාවට එනකොට ගොඩක් අය බලාපොරොත්තු වෙන යව අල්ල ගන්න බලන්න අල්ල ගන්න කතා කරන්න කතා කරන්න තියෙන ආසාව නමුත් එයාව මේ කොහොම හරි හතර පහ දෙනෙක් එකතු වෙලා තමයි එයාව ගේන්නේ ඇතුළට වේදිකාවට වේදිකාවට ගේන්නේ හිමින් ඇතුළට ගෙනලා එයා යාට ඉන්න ඕන තැන ගෙනල්ලා තියන්නේ අවුලේ කට්ටියක් එකතු කරගෙන තමයි ගේන්නේ මොකද නැත්තම් එන්න බෑ ක්‍රවුඩ් එකේ අතරින් ඒක අතරින් එන්න බෑ අමාරු ඒක නිසා එයාව ගෙනල්ලා තියනවා අනික එයාව පළවෙනිම කවදාවත් දාන්නේ නැහැ හා 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 ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. පළවෙනි දාන්නේ තිය හේතුව ඇවිල්ලා එයාව දැම්ම කියන්නේ ඒ ක්‍රවුඩ් එකේ යාගේ සින්දු ටික ඇහුවා ඒකට ගියා. ගියා. එතනින් ඉවරයි. ආහහ. එහෙම දෙයක් පුළුවන්. ඒ නිසා ඒ ලයිස්ට් ටිකක් අගට වෙන්න තමයි ඔබ වේදිකාවට ගේන්නේ. දැන් ඔබ අර කලින් කිව්ව නේද? අර මුල් කාලේ ඔබ ප්‍රවීණන්ගේ ගීත ගායනා කරද්දී මේ මිල්ටන් පෙරේරාගේ ගීතත් ගායනා කරා කියලා. අපිට දැන් සිහිපත් කරන්න පුළුවන් ද එදා ගායනා කර අර ගීතේ ආගේ පුඩි කාලේ අපි දෙන්න සුදුවලි පාරේ ගී ගයමින් ගිය හැටි මතකද ගන්තිරේ
मिल्टन पेरेरा चित्रपट पार्श्वभूमि गायने एट पे सुने कुरुलुबेद्द चित्रपटे अरुण उदय पिपुन मलसे किन गीते संगीतवत् कले मुत्तुस्वामी संगीतवेदिया इट पश्चे चित्रपट संगीत अध्यक्षवरुंट जे मिल्टन पेरेरा नेतुवम बेरी कटहांडक बाट पत्तुना ओहु रिदी तिरे सरसपु गीतावलियन किहिप्याक सिहिपात करो सिरिसार बुलात्विट सारविट चित्रपटे सुपुन संदाक नगीला सुजाता अत्तनायकत्ते सीन हताक चित्रपटे अगाध सागरे दीवरे चित्रपटे शोभालंकार मोहने अल्लपुगेदर चित्रपटे ये चित्रपटे मह गायना कला महागणवनांतरे उंबैकिया हतर महानिदाने समान वीपदी देवियान के तींदु बोलंदलिया सिकुरलिया चित्रपटे निदहस का हलनादे सिंगिते सुरताल मेवागे चित्रपट हारसीयकट तमंगे हंड दायद कला मिल्टन पेरेरा गायन शिल्पिया इदा प्रेमदास अतुखोर लगे संगीतेट केसर सिंह चित्रपट यट गायु गीयक तमाय मे पियो लेजेंड वेनुवेन प्रतिनिर्माणे वेन्नी देन मिल्टन पेरेरा गायन शिल्पी आगे पौद्गलिक कथाकरण अपने पौल पैत्यन तम कथाकरण तीन इतने संदा अभी आराधना कले
චලක චමුපතිට චලක දැන් අපි අද මේ පියෝ ලෙජන්ඩ් ගීත ගණනාවක් සරසන්නට දායක වෙනවා තාත්තා ගැන කතා කරද්දී චලක මේ අපි ඇත්තටම චලකව දැන් තාත්තා ඉන්න කාලේ වේදිකාවේදී දැක්කේ නැහැ හැබැයි තාත්තගේ මරණයෙන් පස්සේ තමයි චලක වේදිකාවට එන්නේ ඔව් ඇත්තටම මම තාත්තා ඉන්න කාලේ මම ගීත කියන්න මගේ එහෙම උනන්දුකුත් තිබුණේ නැහැ गीत गायन किसी कार्मिक संस्था रूपया अप्लिकेशन पुरोला तमें माव सरल की परीक्षण इजबत करें मम एक बी श्रेणी गायक तेरुना कुमारी मम सरल की पटिगत करना जीत चलक दें प्रेक्षक अभी सम्मान कथा कर अभी सामान्य निरंतर एम මාධ්‍යවලින් කියවෙන නම් කීපයක් තියෙනවා. ඒ අතර ගොඩක් වෙලාවට මේ මිල්ටන් පෙරේරාගේ නම කියවෙන අඩුයි කියලා මට හිතෙන්නේ. නමුත් ඔබේ පියා වසර ගණනාවක් සම්මාන පිට සම්මාන හිමි කරගත්තු ගාන ශිල්පියෙක්. ඔව්. 1960 ගණන් වල 62 63 64 ගීත ධාරා සරසවි සම්මාන 6ක් 7ක් විතර ආරම්භ වෙනවා. මට මතකයි එක්තරා අවස්ථාවකදී ජනප්‍රිය ගාන ශිල්පියා හැටියට ඔහු සම්මාන ලබද්දී අමරදේවයන්ට තිබුණේ ඔහුට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක්. ඔය 1900 ඔය මම දැන් කියපු වසරවල 72 63 64 65 66 වෙනකන් ලංකාවේ ජනප්‍රිය ගායක සම්මානය තාත්තට මරදුවා. එහෙම එහෙම ආකර්ෂණයක් තාත්තට තිබුණා. තාත්තා වැඩි වශයෙන්ම මේ යුග ගීත ගායනා කළ කාත් එක්කද? ගොඩාක්ම යුග ගීත වැඩි වශයෙන් ගායනා කළේ සුජාත අත්තනායක මහත්මිය. සුජාතන්ට දෙක. තව ඒක මල්ලිකා කහවිට श्रीमती तिलकरत्न युगगीत गायन मिल्टन पेरेरा शास्त्री ओहुगे पियागे उरुमे तबला पोडियापुमी दहु शास्त्री प्रकट चारितिया ये संगीत अश्रेक मिल्टन पेरेरा शास्त्री संगीत हदारला परंपरा उसेन චලක චමුපති එන්නේ අර විදියට සංගීතය හදාරලද නැ මොකද කලින් කිව්වා වගේ මට ඇත්තටම මට සංගීත හදාරනවා නම් ගොඩක් ලොකු මානස්තාවක් තිබ්බා මොකද අපේ ඉස්කෝලේ සංගීත ගුරුවරයා හිටියේ ඔස්ටිමුණ සිංහ හා ඒ වෙනකොට මම සංගීත නෙමෙයි චිත්‍ර මට ගීත ගායනා කරන්න මට ඉච්චර කැමැත්තක් තිබුණේ නැහැ ඒ නිසා මම පිටර යමු වුණේම නැහැ දුව තාත්තා නැතුණාට පස්සේ මේ ශේෂ්ත්‍රයට ආවා ඉතින් අදටත් මම සංගීතය ඉගෙන ගන්නේ නමුත් අර ඉවෙන් වගේ ඒ හුරුවෙන් ගායනා කරනවා ඔය දෙවියන් කිසිම දුන්නු දායාදයක් මේ අර දැන් අපි කෙනෙක්ගෙන් අහද්දි මේ වගේ ප්‍රශ්නයක් මම අහන එක සමහරට අසාධාරණ ඇති දැන් තාත්තගේ දහස් ගණනක් ගීත අතරේ මම ෂණිකව ඇහුවත් චලක චමුපති කැමති විශේෂිත ගීතයක් තියෙනවද කියලා ඔව් තාත්තගේ ගොඩාක් සින්දු වල මම කැමති නමුත් එක්කෙනුත් පළවෙනි ස්ථානයේදී සිකුරුලිය शोक बार गीत गायन करना एक हितट अरगन नहीं अभी तात्विक विशेष कटाणे इबेम ऑटोमेटिकली तीन दुग्ग एक दुख बरसी ක්ලරන්ස් ජයවර්ධන කියලා තිබුණා මේක අර يعني පළවෙනි ටේක් එකෙන් මම මේක ගත්ත කියලා මම හිතන්නේ ඒක සත්‍යයක් ඇති පටිගත කිරීම. ඔව් ක්ලර يعني ඒක තමයි ඒක ඇත්තන ක්ලරන්ස් ජයවර්ධනගේ ශ්‍රේෂ්ඨ මියුසික් සංගීත අධ්‍යක්ෂවරේ ඔය වගේ ගීතයක් නිර්මාණය කිරීම ඒක විශේෂත්වයක්. එයා ඒ ගීතය නිර්මාණය කරලා එයාට තේරුණා මේ සින්දුව කියන්න සුදුසු එකම ගායකයා ලංකාවේ මිල්ටන් පෙරේරා. තවත් උදාහරණයක් තියෙනවා ක්ලරන්ස් තාත්තගේ මරණයෙන් පස්සේ එක්තරා තැනකදී කියලා තිබුණා ඔය ගීතය ගායනා කරන්නට චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා වෙනත් ලංකාවේ ඉන්න දවැන්ත
ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙකුගේ නම් යෝජනා කරා කියලා. නමුත් ක්ලරන්ස් කියලා තියෙනවා මිල්ටන් පෙරේරා මිසක් මේ ගීතේට මම වෙන කිසිම කෙනෙක් යොදවා ගන්න කැමති නැහැ කියලා. ඔය ඒ කියා ඒ කියපු ඒ කතාව මේ හරියටම පුගල්ල පෙන්නවා ඒ ගීතේ එක ටේක් එකකින් කරලා තියෙනවා. දැන් එහෙම තාත්තා එක ටේක් එකකින් ගත්තු ගීතය මම මේ වෙලාවේ කිව්වොත් ෂණිකව සිහිපත් කරන්න කියලා චලකට පුළුවන්කමක් තියෙනවද? ඔව් ඒකේ පිළිතුර කියන්න පුළුවන් මුලින්. කොමලලිය බුලඳලිය මහව දමයන් ගිය සූමලිය සිකුරුලිය සූමලිය සිකුරුලිය आदर कतंदरे अपे आदर कतंदरे මිල්ටන් පෙරේරා ගායන ශිල්පියෙක් වගේම චිත්‍රපට කිහිපයක රඟපාපු නළුවෙක් වගේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔය රජකෙල්ලෝ, වසන්ති, සුමිතුරෝ වගේ චිත්‍රපට කිහිපයකම ඔහු රඟපෑවා. සුමිතුරෝ නිෂ්පාදනය කළේ එච්.ආර්. ජෝතිපාල. ජෝති තමයි මිල්ටන්ගේ අඹ යාළුවා වුණේ. මිල්ටන් පෙරේරා දක්ෂ
තබ්ලා වාදකයෙක් හැටියට කටයුතු කරන අවදීදී ගායන ශාස්ත්‍රයට පිවිසෙන්නට ජෝතිකෙන් පුදුමාකාර පිටුබලයක් ලැබිලා තිබුණා. මේ මිතුරුකම හැමදාටම තිබුණා. පසු කාලයේ ජෝති වගේම මිල්ටන් උත් ජනප්‍රිය ගායකයෙක් වුණා. මට මතකයි එක්තරා මාධ්‍යවේදියෙක් ඒ කාලේ මිල්ටන්ව අඳුනලා දීලා තිබුණේ සුවහසක් පෙම්වතුන්ගේ වේදනාවල ආත්මය ඔහුගේ කටහඬයි කියලා. කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි මිල්ටන් පෙරේරාගේ ගීත අපි විමසලා බැලුවම මේ ගීත අතරේ අපිට මුණ ගැහෙන නමක් තිබෙනවා නිරන්තරයෙන්ම ඒ නම තමයි කල්යාණි ඒ කල්යාණි තමයි මේ මන් ළඟ ඉන්නේ එතුමන්ගේ දයාබර බිරිඳ කල්යාණි පෙරේරා දැන් ඔබ මිල්ටන් පෙරේරා මුණ ගැහෙන්නෙම ඔහුගේ රසිකාවියක් විදියටම ඒ කාලේ රසිකාවියක් ගියම නැරඹුකුත් තිබුණා අහහ ඒකම තමයි ඉතින් රසිකාවියක් උනේ. දැන් ඔය කාලේ වෙනකොට මිල්ටන් පෙරේරා මුණ ගැහෙන කාලේ වෙනකොට ඔබ චිත්‍රපට නිලියක්. ඔව්. මොන මොනවා? පොඩි නිලියක්. අවුරුදු පොඩි ගානක නිලිය. මොන මොනවාගේ චිත්‍රපට පොඩ සිහිපත් කරලා? මම උඩරට මැණිකේ. ආ. අදට වැඩියට හොඳයි. ප්‍රවේසම් වන්න. හොඳින් ඉන්න. අටවෙනි පුදුමය. ආත්ම පූජා දේවයි ඒවයි රඟපෑවේ යම් යම් චරිතරංග පෑවා. හැබැයි දිගටම සිනමාවේ රැඳී ඉන්නවට මිල්ටන් පෙරේරා කැමතුනේ නැහැ.
දැන් ඇත්තටම මේ අපි ගත්තොත් ඔහුගේ දැන් පුද්ගල ගති ලක්ෂණ ගැන දැන් අපි අහලා තියෙන සහ කතා කරලා තියෙන තොරතුරු අනුව ඔහු ටිකක් නිහඬ චරිතයක් නිහතමානී චරිතයක් කියන එක අපි දන්නේ. නමුත් gedara සමහරු දැන් සමහර අය ඉන්නවා පිටස්තර සමාජයක විදියට gedarataව විදියට. ඇත්තටම ඔහු gedara කොහොම පියෙක්ද කොහොම ස්වාමි පුරුෂයෙක්ද කොහොම චරිතයක්ද? හොඳ ස්වාමි පුරුෂයෙක් හොඳ පියෙක් දැන් වැඩි දරුව අපි එක කතා කරනවා වැඩිපුර නැහැ ඉතින් මෙයා ආසර ගීත අහන්න වැඩිපුර ඔව් සින්දු අහන්න කැමති වැඩි ශබ්ද වලට කැමති නැහැ නිහඬ ඉන්න තමයි ගොඩක් කැමති අත්‍තරම ඉතින් ගෙදර කටයුතු වල දුණත් මේ ඔහු පවා පාලනය වෙන්නේ ඔබෙන් ඔව් හතර දෙනාම පාලනය කරන්නේ මම ළමයි හතර දෙනෙක්ගේ වැඩ කරනවා වගේ තමයි නේද ළමයි තුන් දෙනයි ස්වාමි පුරුෂය තුන් දෙනා සම්බන්ධයි දැන් අර අපි අහලා තියෙනෝ නේද මේ කල්යාණීය මංගලම් කියලා ගීතයක්. දැන් මේ ගීතය ලියවෙන්නේ ඔබේ විවාහ මංගලෝත්සව දිනේදී. එදා තමයි ලිව්වේ. පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඒ කියන්නේ අපේ විවාහයේ දවසේම තමයි කරුවయ్య වෙඩින් එකට ආවා. එදාම තමයි ඔය හින්දි මෙලඩියකට කල්යාණීය මංගලම් ගීතය රචනා කරලා දුන්නේ. එදාම යාට කියන්න වුණා ඒ සින්දුව. අර කිවිච්ච හින්දි තනුවට එදාම ගායනා කරයි ගීතය. හැබැයි ඊට අමතරව දැන් ඔබගෙන සඳහන් වෙන ගීත ගණනාවක් ඔහු ගායනා කළා. ඔව්. සීපත් කරොත් කල්යාණී ඔබ නැසු සිහින දෙව්දුවේ මා කිව්වේ නැත්තේ මේ දේ ආදරේ උපතෝබයි තව රන්වන් කේශ කලාපේ කියලා සින්දු ඔබේ රන්වන් කේශ කලාපේ සින්දු මා හිතන්නේ 10ක් කිට්ටු වෙන්න කියලා තියෙනවා මම වෙන්නේ. දැන් මේ වෙලාවේ වුණත් මිල්ටන් පෙරරගේ රසික රසිකාවියන් සහෘදයන් මේ පියෝ ලෙජන්ඩ් බලාගෙන ඉන්නවා. ඔවුන් වෙනුවෙන් එතුමන්ගේ දයාබර බිරිඳ විදියට අපිට කියන විශේෂයක් තියෙනවද? අතසෙම තවමත් ඒ කාලේ හිටපු රසික රසිකාවියෝ මෙයා වටා ඉන්නා වගේම මමත් දරුවෝ වටා ඒගොල්ලෝ ඉන්නවා. තවම වැඩි හිටිය අය මම අහලා තියෙනවා වැඩි හිටිය අය අදත් තාම මිල්ටන්ගේ සින්දු ගායනා කරලා දිනනවා. තරුණ ළමයි කැමති ඒගොල්ලොත් සින්දු කියනවා. මම හිතනවා මිල්ටන් තවම අපිට හැමදාම මෙයා ජීවත් වෙනවා කියලා හිතෙනවා. අමරණීයයි කියලා මට හිතනවා මිල්ටන්. ඔව්. පර්තා එක කාරණයක් අහන්න හිතුණා දැන් අපි මේ පියෝ ලෙජන්ඩ් වලදී නව පරපුරේ ශිල්පීන් ඔහුගේ ගීත ගායනා කරනවා. දැන් කෙටියම කිව්වොත් ඔහුගේ ගීත වෙන අය ගායනා කරනවා මෙතනට වෙලා. ඒ ගැන ඔබ දක්වන ආකල්පය මොකද්ද? ගායනා කිරීම ගැන නම් අකමැත්තක් නැහැ. නමුත් ඒ ගීත මේ වෙන වෙන විදියට ඒගොල්ලෝ කියනවානේ විකෘති කරලා එහෙම කියන්නේ නොවිලා එහෙම කරන්නේ නැතුව ඒ කියන විලාසෙම කියන්න බෑ ඒගොල්ලන්ට. නමුත් ඒ විදියටම කියනවා නම් ඒ සින්දු ආරක්ෂා කරලා මම කැමතියි. ඇත්තරම අපේ අරමුණත් මේ අපෙන් සමහර විට අමතක වෙලා යන දශක ගණනාවකට කලින් මහඟු සේවයක් කළ මේ ප්‍රවීණයන්ගේ නිර්මාණ නවපරපුර ශිල්පීන්ගේ දායකත්වයෙන් නැවත සමාජගත කරලා ඔවුන් පිළිබඳ කතිකාවක් අවලෝකනයක් අවදි කිරීමයි අපේ අරමුණ. මම හිතන්නේ පියෝ ලෙජන්ඩ්ලේ අරමුණ පිළිබඳව සෑහෙන පැසසුම් අපට ගලාගෙන එනවා. එහෙමනම් තවදුරටත් අපි රැඳෙමු මිල්ටන් පෙරේරා මියසි ඇසුරක සොඳුරු මතකය සමගින්. मुतु को दिन कदी हो मुटु
susum vel bayani ubnesu kota vakinnam etutai e mamadura hise ජෝතිපාලයන්ගේ හඬ ගැන කතා කරද්දී ඔහුටම ආවේනික පෞරුෂයක් තිබ්බා. මොහිදින් බේගේ හඬ ගැන කතා කරද්දී ඊට ආවේනික ගාම්භීරකමක් තිබුණා. දැන් මිල්ටන් පෙරේරාගේ හඬ අපි කොහොමද අඳුනලා දෙන්නේ? මාරු ප්‍රශ්නයක්. මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ මට තේරෙන විදිහට කියන්නේ මට දැනෙන විදිහට මේ ක්ලාසික රසිකයන් වේ වැළඳගන්න පුළුවන් හඬක් යටි. ඒ හඬ ඇහෙනකොට අපි සාමාන්‍ය මිනිහෙක් වුණත් ඒ හඬ කොහෙන් හරි දුරින් හරි ඇහුනොත් කිලි කෙලීමේ ඒත ඒ හඬ ළඟටම කිට්ටු වෙන්න හදනවා. ඒ වගේ හඬක් එයාගේ හඬ. අනිත් එක එයා ගායනා කරපු හැම ගීතයක්ම හරි විශේෂයි. ගායන ශෛලිය අනිත්ක උච්ච ස්වරෙන් ගායනා කරන්න පුළුවන් එකම ගායකයා ලංකාවේ හිටපු ඒක මිල්ටන් පෙරේරා මහත්මයා. අනිකේ උච්ච ස්වරේත් අර මිහිර තිබුණා. අර මිහිර තිබුණා. කවදාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ උච්ච ස්වරෙන් එයා ගායනා කරන්නේ. ඒ වගේ ගායකයෙක්. දැන් ඒ අවදී ඔහු කාර්යබහුල ගායන ශිල්පියෙක් කෙනෙක් කටයුතු කරේ. දැන් සමහර විට පටිගත කිරීම වලට පවා ඔහු බොහොම අමාරුම් හොයාගන්නේ කියලා කියනවා. ඒක ඇත්තක් තියෙනවද? ඔව් ඇත්තක් තියෙනවා. හොයාගන්න අමාරු කියන්නේ කියන්නේ එයා එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. එයාට නොයෙකුත් යාළුවෝ ඉන්නවා, යාළු මිතුරෝ ඉන්නවා. ඉතින් එයාත් ඒගොල්ලොත් එක්ක එහෙම යනකොට ඉතින් හරියට ඒ මේ කාලේ මේ මොබයිල් ෆෝන් නැහැ. එතකොට හරි අමාරු හොයන්න. ඉතින් කොහොම හරි එක එක්කෙනාගෙන් දැනගෙන තමයි ගිහිල්ලා අන්න ආවල් තැන ඉදී කියන අවිශ්වාසයෙන් තමයි කියන්නේ. නමුත් සමහරක් විතර ඉන්නවා, සමහරක් විතර නැහැ. එහෙමයි. ඊළඟට මේ දැන් ඔහු වැඩි කතා බහක් නැති චරිතයක් කියලා. ඔව්. වැඩිය කතා කරන්නේ නැහැ. ආ වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් අපිත් එක්ක කතා කරනවා මන්ද නැහැ. අපිත් එක්ක උදේ කතා බහ කරනවා. සාමාන්‍ය කෙනෙකුට අඳුනලා දෙනවා නම් ඔහු නිශ්ශබ්ද චරිතයක්. ඔව් නිශ්ශබ්ද. දැන් අපි ගත්තොත් දැන් ශ්‍රී ලාංකේය ගීත වංශය තුළ විවිධ ගායක ගායිකාවන්ට හිමිවෙච්ච තැන් තියෙනවා. විවිධ ඇගේම් තියෙනවා. ඔබ හිතනවද මිල්ටන් පෙරේරාට හිමි විය යුතු තැන අපේ ගායන ඉතිහාසය තුළ නිසියාකාරෙන් අපි හිමි කරලා දීලා තියෙනවා කියලා? මම හිතන්නේ නැහැ. අහහ මම හිතන්නේ නැහැ. මොකද එයා මේ සම්මාන අරන් තියෙනවා. නමුත් එයාට අවශ්‍ය දේ කරලා නැහැ කියලයි මම හිතන්නේ. එයාට අවශ්‍යම දේ කරලා නැහැ කියලයි මම අදටත් හිතන්නේ. සමාජය හැටියට අපිට වගකීමක් තියෙනවා. ਉਹ ගැන සමාජයට පුළුවන් සහයම. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් සාමාන්‍ය. ਉਹ අවශ්‍ය නම් මෙතුමා ගැන අපි මොන හරි විශේෂයක් කරන්න ඕනේ කියලා හිතලා කරන්න පුළුවන්. නමුත් එහෙම තාම කෙරු අද වෙනකම් කෙරෙන්නේ නැහැ ඒකයි. එහෙම නොකෙරෙච්ච තත්වයක් තුළ මේ පීඕ ලෙජන්ඩ් වගේ වැඩසටහනකින් ඔහු නැවත ආවර්ජනය කිරීම ගැන මොකද හිතන්නේ? ආ ඇත්තටම මේ කරන මේ ප්‍රෝග්‍රෑම් එක කරන කවුරු හරි අධ්‍යක්ෂවරු කවුරු හරි ඒගොල්ලන්ට මම
ස්තුතිවන්ත වෙනවා මේ වගේ රටසටහනක් කරනවට මොකද මේ මෙතුමාව මතක් කරලා මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මම විශේෂම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒත් එක්කම තවත් මං ඉස්සරහට මම බලාපොරොත්තු වෙන මෙවැනි ප්‍රවීණයන් ගෙන්නලා මේ වගේ රටසටහන කරයි කියලා බලාපොරොත්තු වෙනවා ස්ථිර සාරවම ඒ සඳහා අපිට අදිෂ්ඨානයක් තියෙනවා බලන්න මෙබඳු ගීත ශ්‍රවණය කරාම ඔහු තරමට ඔබ නැලවු ඔහු තරමට ඔබ හැඬවු අන් කිසිවෙක් නැහැ කියලා ඔබට හිතේවි ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඬවු වෙන කෙනෙක් නොමෙත දෙයත රස හැඟුම් පෙළට පනදී ජීවන නාලිය පරිදි පෙරමෙලි සිටිය සුරතේ ඔබ තරමට මා නැලවු මිල්ටන් පෙරේරා ගාන ශිල්පියාගේ ගාන ඉතිහාසය ගත්තොත් ඔහුගේ කටහඬට සාධාරණයක් කරපු විශේෂිත සංගීතවේදීන් ගණනාවක් ඉන්නවා. අපි කිහිප දෙනෙක් සිහිපත් කරොත් මුතුසාමි, රොක්සාමි, ටී.එෆ්. ලතීෆ්, ප්‍රේමසිරි කේමදාස, ඒ වගේම ක්ලරන්ස් විජේවර්ධන, පී.එල්.ඒ. සෝම්පාල, සරත් දසනායක, සිසිර සේනාරත්න වගේ අය අපිට අමතක කරන්නට බැහැ. Baby.
වස්තුවකට කිමසිත යන්නේ අපි මිල්ටන් පෙරේරා ගැන කතා කරද්දී දැන් ඔහුගේ පුතුන් දෙදෙනෙක් ගායන ශාස්ත්‍රය තුළ අපි දකිනවා එක පැත්තකින් අපිට විටින් විට මුණ ගැහෙනවා ප්‍රියංකර පෙරේරා අනිත් පැත්තෙන් චාලක චම්පති පෙරේරා දැන් ඇත්තටම මේ තාත්තගේ විවාහය සහ පෞල් ජීවිතය ගැන සිහිපත් කරොත් මොන වගේ උත්තරයක්ද චාලකට තියෙන්නේ ඔව් අපේ දැන් මගේ අම්මගේ නම කල්යාණි පෙරේරා මට බාල मगे ता मल निकीन अरुष असंग पेरेरा निकना प्रमोद पीयूष अरुष असंग ना सिंधु किया शेस्त्र लंका इतने
අනිත් මල්ලි බාලයා එයා සින්දු කිව්වා මම විදේශගත වෙලා ඉන්න කාලේ අනුගණවල දැන් එයා එංගලන්තේ පුරවැසි බව යනගෙන ඉන්නේ ඉතින් තාත්ති ඔය ගෙදර ඉන්නකොට කතා කරන්න වෙන වැඩිය අවශ්‍යම දේ විතර ඒකත් හරි ෂෝට් වැඩිපුරම එයාගේ ආසාවල මොහොමඩ් ඩ්‍රාෆි ගිහින් සින්දු දාගෙන අහගෙන ඉන්නවා එයා කතා කරන්නේ අහගෙන ඒ කෙරුවල ඉඳලා මේ කෙරුවලට ගිහේ මේකේ ලියටයි ඇතුළට එළියට ඇතුළට එවිද එවිදිනවා සින්දු ටික අපිට කතාවක් ගහලත් නෑ අයිසක චරිතයක් තාත්ති දන්න තරමින් නම් අද වෙනතුරු මම නම් මගේ කම් දෙකට හරලා අපි තාත්තට කවුරුත් බයිනවා දැන් තාත්තිව ගොඩක් දෙනෙක් හැඳින්නුවේ ආදරයේ කඳුළු බිඳුව කියලා මේකට විශේෂිත හේතුවක් තිබෙනවා ඔය එක කියන්නේ ඒකට විශේෂ හේතුව මේ තනිකර මෙයා ආදරය ගැන මේ දුකින් දුක් ගීත විරහ ගීත තමයි ගායන ඉතින් ඔය තා මට ඔය ගොඩක් මගුල් ගාල් වලදී ඔය ප්‍රසංග වලදී හම්බෙලා තා තී ඔය මගුල් ගාල් වල එහෙම සින්දු කියන්නේ ගියාම ඔය ආදරෙන් පෙරදිලා ඊට පස්සේ ඔය ගාල් වලින් බල කරලා බන්ද වන්දනීය වේ අර සින්දු හැකියනකොට පරණ ෆ්ලෑෂ් බෑක් එකට අඬලා තියනලු මනමාලිය යන්නේ හුඟක්ම අර විරහ ගීත වලට තමයි තාත්ති ගොඩක් ඒ කියන්නේ ස්පෙෂලායිස් වෙලා තියෙන. ඔව් ඒ කියන්නේ ප්‍රේමවන්තයන්ගේ මේ හදවත ඒ ගීත වලින් කම්පණයට පත් වෙනවා. දැන් තව එක කාරණයක් අහන්නට ඕනේ. දැන් අපි මිල්ටන් පෙරේරාගේ ගායන ජීවිතය ගැන කතා කරද්දී දැන් ඔහු සහ ජෝතිපාල ඉතාමත් සමීපතම මිත්‍රය කියලා අපි දිගින් දිගටම කතා වුණා. ඔහුත් ජෝතිත් අතර තිබුණ මේ අනංග වාදයක් ගීතය ඔස්සේ. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔය ඔය ඇත්තටම මෙතන වාදයක් තිබුණේ නෑ. ඔය ජෝති අංගලල අනංගයම අනංගයම ඒක ඊට පස්සේ ඇත්තටම චිත්‍රානන්ද අභිෂේක වියදීනේ තාත්තිට ගොඩ තාත්තිගේ ගීතවලින් වැඩිම කොටසල් දෙන කරුණාත් අභිෂේක ඉතින් කරු අංගල් පස්සේ අරකට ගේසකට මල්ලි නෙලිමි මෑල්වලු සුපෙම් ලුවි කුසුම් සරා මල් සරා ඔය අනංගය තමයි මා පෙම්මුරා අනේ සින්දුව කරු අංගල් එතන නිකන් ඉබ්බේම නිකන් වාදයක් වගේ වුණා ඊට පස්සේ ආය ජෝති අංගලිය දෙන පෙම්බතුන්ගේ සරණේ අනංගය මමනේ පෙම්සටනින් පෙරදි දොස් නැගීම වැරදි යෝග ඊට පස්සේ ඒකට ආයෙ ගේස් කියලා දෙනවා පෙම්බතුන්ගේ මරණේ අනංගය සරණේ මට ඒක ඉතුරු ටික මම දන්නේ පස්සේ මම එතකොට ලංකාවේ ගීත රසිකයෝ බලන එතකොට රූපాయని නෑනේ ज्योतिपाल मिल्टन पे मकर तरह एक विरुद्ध गीत पास ओके अवसान पियवर ऐडा कर अंकल दुख सोक अय्या मल्ली सुम सरा मल सरा ओय अनंगया तमय महा पेमुरा सुपेलवे कुसुम सरा मल सरा ओय अनंगया तमय महा पेमुरा सुपेलवे कुसुम सरा मल सरा सुपेम लवे कुसुम सरा मल सरा
पेमलोवे कुसुम सरा मलसरा Jeeve, oh, 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 oh,
සුහෘද හිතවතුනි ඔබ හැම මාසයකම දෙවන සතියේ සිකුරාදා සහ සිව්වන සතියේ සිකුරාදා පියෝ ලෙජන්ඩ් වලින් අප මුණ ගැහෙනවා ඒ එකම සිහිපත් කරන්න ඕනේ ඔබට මගහැරන වැඩසටහන් හැම මාසයකම පළමුවන සතියේ බදාදා සහ තුන්වන සතියේ බදාදා දහවල් 1ට නරඹන්නට පුළුවන් වග ජේ මිල්ටන් පෙරේරා ශ්‍රී ලාංකේය ගී කෙත වෙනුවෙන් කළා වූ දායකත්වය අපමණයි අපේ හැටියක් තමයි සමහර අය අපෙන් ගිය කියලා දශක ගණනාවක් ගත වුණාම ඔවුන් අපට අමතක වෙනවා නමුත් ජාතික රූපවාහිනියට එහෙම වෙන්නේ නැහැ අපි අද මිල්ටන් පෙරේරා වෙනුවෙන් ජාතික රූපවාහිනිය උත්තමාචාර්ය ගෞරවය පියෝ ලෙජන්ඩ් ඔස්සේ එතුමාට පිරිනැමුවා එහෙමනම් මිල්ටන් පෙරේරාගේ තවත් මීරු ගීයක් ඔබට තිළිණ කරමින් අපට අවසර දෙන්න සමු ගැනීම සටහන් කරන්නට ඔබට සුවදායක රාත්‍රියක් सपदु सोया बलन मगे दुर कतन अंकय मत कद मोहत कथा करन दिवतावत उबन तू सपदु सोया बलन मगे दुर कतन अंकय मत कद मोहत कथा करन සපදුක් සොයා බලන්න මගේ දුර කතනයි අංකය මතක මොහොතක් කතා කරන්න මට සිහිවෙනවා ඉක්කී බින්ද හඬන කිරිදරුවකු මෙන් මගේ හදවත වැළපෙනවා දෙතුන් වතාවක් ඔබ එමුතුවෙන් සැප දුක් සොයා බලන්න මගේ දුර කතනයි අංක මතක මොහොතක් කතා කරන්න තුන් වතාවක් ඔබ හැමතුෙමි සපදු කිසියා බලන්න මගේ දුර කතනේ අංකය මතකද මොහොතක් කතා කරන්න